ආදරයෙන් පිළිගන්නවා රසරහස YouTube channel එකට මම අද කියලා දෙන්න හදන්නේ අපේ ශරීරයට ගොඩාක් හිතකර dragon fruit වලින් රසම රස juice එකක් හදාගන්නේ කොහොමද කියලා. මම රතුපාට dragon fruit එක ගෙඩියක් අරගෙන තියෙනවා. තව අපට ඕනේ වෙනවා සීනි සිරප් ටිකක්. මේ සීනි සිරප් නැත්නම් මේ පැණි පාවිච්චි කරන්න පුළුවන්. මම කියලා දෙන්නම් මේ සීනි සිරප් එක හදාගන්නේ කොහොමද කියලා. සීනි මේසෙන්දි පහක් විතර වාජනයකට දාලා වතුර කෝප්ප කාලක් විතර දාලා ලිපේ තියාගෙන මේක දිය කරගන්නයි ඕනේ. කැරමල් වෙනකන් කැරමල් පාට වෙනකන් වෙනස් කරගන්නේ නැතුව සීනි ටික දිය වුණාම ඇති. අපට ඕනේ කරන්නේ පැණි රස උකු දියරයක් හදාගන්න විතරයි. මේ බලන්නකෝ මං හදාගත්ත සීනි සිරප් එක. මේ තියෙන්නේ ගොඩාක් උකු ගතියට නැතුව වතුර ගතියටත් නැතුව මෙන්න මේ වගේ සිරප් එකක් තමයි අපිට ඕනේ කරන්නේ. දැන් අපි ජූස් එක හදාගමු. මම ඩ්‍රැගන් ෆෘට් ගෙඩිය කපලා ගන්නවා. රතු පාට එක සුදු පාට ඩ්‍රැගන් ෆෘට් වලට වැඩිය පැණි රසයෙන් ටිකක් වැඩි. ඩ්‍රැගන් ෆෘට් කියලා කියන්නේ හෘද රෝගීන්ට වගේම පිළිකා රෝගීන්ටත් ගොඩාක් ගුණදායක ඖෂධීය පළතුරක්. ඒ වගේම මේ තියෙන මේ පුංචි ඇට මේ ඇතුළේ තියෙන මේ පුංචි ඇටවල ප්‍රතිඔක්සිකාරක ගුණ ඉතාමත් ඉහළින් තියෙනවා. ඒක නිසාම අපේ සමට හිසකෙස්වලට දත්වලට අස්ථිවලට හොඳ පෝෂණයක් සපයන්න මේ ඩ්‍රැගන් ෆෘට් වලට පුළුවන්. ඉතින් පුංචි දරුවෙක්ට වුණත් ඉතාමත් හිතකර ගුණදායක පළතුරක්. මේ තියෙන මම කපාගත් ඩ්‍රැගන් ෆෘට් කෑලි ටික මම දැන් මේක බ්ලෙන්ඩ් කරගන්න හදන්නේ. සීනි සිරප් එක එකතු කරනවා. සීනි සිරප් නැත්නම් මේ පැණි දාන්න පුළුවන්. මේ දෙකම නැතුව වුණත් හදාගන්න පුළුවන්. පැණි රසට අකමැති නම් සීනි සිරප්වත් මේ පැණිවත් දාන්න නැතුව හදාගන්න. කූල් වතුර ටිකක් එකතු කරගන්නවා. වතුර ගොඩාක් ඕනෙත් නැහැ. මම මේක හොඳට කලවම් කරලා ලිකුවිඩයිස් කරගන්නම්. හරි, අපේ බීම එක හදලා ඉවරයි. ගොඩක් වෙලා බ්ලෙන්ඩ් කරගන්න ඕනේ නැහැ. ඉක්මනට මේක දියරයක් බවට පත් වෙනවා. මේ තියෙන්නේ අපි හදාගත්ත රසම රස ඩ්‍රැගන් ෆෘට් එක. දැන් තියෙන්නේ අයිස් කැට ටිකක් දාලා මේක රස බලන්න. ඉතින් ඔයා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, යාළුවන්ට බලන්න ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් සබ්ස්ක්‍රයිබ් කරලා channel එකත් එක්ක එකතු වෙන්න.